හැමතෙම පින්වත්නි වර්තමානයේ ඔබ අප මුහුණ දෙන යම් යම් සිදුවීම් වලට හේතු පාදක ගොඩනගන්නේ අතීතයේ ඒ පෙර හේතු මත වර්තමානයේ හෝ අනාගතයේ යම් යම් ඵලයන් නැති කරනවා හේතුඵල ධර්ම බෞද්ධ දර්ශනයේ ප්‍රධාන කේන්ද්‍රික අධ්‍යයන ක්‍රමයක් ඉගෙනීමක් හේතුඵල ධර්ම ඇසුරෙන් අද සූත්‍ර ධර්මානුශාසනාව ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම් ඒ උදාරතර කාර්යභාරය සාක්ෂාත් කරන්නට ඒ ධර්මයේ ඔබට සමීප කරන්නට ලොව කෙරෙහි අනුකම්පාවෙන් මේ පුණ්‍යවන්ත මෙදිරි පරිශ්‍රයට වැඩම අවතාලා මහව ඉහළගම ගල්ලෑව බෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසන අධිකාරී විනය ආචාර්ය පූජ්‍යපාද අවසරයි උඩුතුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි මෙත්සිත පෙරදෙර කොට දුහත් මුදුන් දී සාදුනාද පවත්වා අපේ ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් පිළිගනිමු මේ පුණ්‍යවන්ත මොහොතට සාදු 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 අද මේ පිනති කටයුත්තේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ පන්නේපිටියේ දෙපානම අන්නාස්තිකොටුව පාර අංක 19 නිවසේ විසු WA නෙවිල් පෙරේරා මහතාගේ දූ දරුවන් සහ ඥාති හිතවතුන් විසින් නෙවිල් පෙරේරා මහතා මේ වෙනකොට තමගේ ජීවිත කරලින් සමුගෙන නමුත් අද එතුමන්ගේ 67 වන ජන්මදිනයේ සමරන්නට මේ දරුවන් සූදානම් වෙනවා ඒ සිහිපත් කිරීම සිදු කරමින් අද මේ ධර්මානුශාසනාව පවත්වනට එයයි තමගේ දායකත්වය ලබා දෙනවා මා ඉතාම ගෞරවයෙන් දායක කුටුම්බයට සිහිපත් කරනවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ මනසෙහි මෙනෙහි කොට ගන්මින් මේ ධර්ම මන්දිරයේ තැන්පත් කොට ඇති බුදු පියාණන් වහන්සේගේ පා කමල් කුසමින් පුදන්නට එලෙසම දේශකයන් වහන්සේට දෙහත් තට්ටිය පූජා කරන්නට මේ සීලු කටයුතු අතරතුරෙහි කලාකරුවන් ශබ්ද පූජා පවත්වනු ඇති සදු සදු පින්වත්නි සංයුක්ත නිකායේ බික්කුණී සංයුක්තේ බික්කුණී වග්ගයේ සලා සූත්‍රයේ ඇසුරින් අද ධර්මානුශාසනාව පවත්වන්නට අපි තම ගෞරවයෙන් අපේ දේශකයන් වහන්සේට ඇරුම් කරනවා ඊට පෙර වූ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් පංචශීලයේ සමාදන් වීමට සාදු නාද පවත්වා අපි নমස්කාර පාඨය කියමු සාදු සදු සදු අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්ත
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කේනිදං පකතං බිම්බං කන්නු බිම්බස්ස කාරකෝ කන්නු බිම්බං සමුප්පන්නං කන්නු බිම්බං නිරුජ්ජති නයිදං අත්ථ කතං බිම්බං නයිදං පර කතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතුං භංගා නිරුජ්ජති ති සතු සතු සදාබුද්ධ සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ වූ ඊටාම වැදගත්ම හරය තමයි හේතුඵල ධම කියලා කියන්නේ මේ ලෝකේ යමක් හට ගන්නවද යමක් නිරුද්ධ වෙනවද ඒ හැම දෙයක්ම කිසියම්ම හේතු සමුදායක් නැතුව සිද්ධ වෙන්නේ නැහැ කියන එක හේතු කාරණා ඇතුවම පැහැදිලි කරලා දුන්න ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. එකකට එකක් ගැලපෙන ආකාරයට ප්‍රත්‍ය වෙන ආකාරයට හැම දෙයක් පිළිබඳවම හේතුව දේශනා කොට වදාළ ධර්මය අපේ ජීවිතවලට එකතු කරගත්තහම තමයි පින්වත්නි කොයි අම්ම හෝ දවසක තමන් තුළ තියෙන ආත්මීය සංකල්පය නැති කරගන්න මාන්නේ නැති කරගන්න සංසාරික ජීවිතයේ විඳිනා වූ අනන්ත දුක් කරදර සදහටම දුරු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ හැම දෙයකටම හේතුව හොයලා ඒ හේතුඵල ධහමකට අනුව සියල්ල සකස් වෙනවා සියල්ල සිද්ධ වෙනවා කියන එක තමන් තුළින් දැකගත්ත දවසකයි මෙවැනි වූ අර්ථ දැක්වීමක් සිද්ධ කරන සූත්‍ර ධර්මයක් තමයි අද මාතෘකා කොට ගන්න යෙදෙන්නේ සංයුක්ත නිකායේ භික්ඛුනි සංයුත්තේ සෙලා සූත්‍රය සෙලා කියන්නේ රහත් මෙහෙණින් වහන්සේ නමක් මේ රහත් භික්ෂුණීන් වහන්සේගෙන් මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා පින්වත්නි එක වෙලාවක අහනවා කුංචි ප්‍රශ්නයක් අපි මාතෘකා කරගත්ත ගාථා ධර්මය තමයි මේ අහන ගැටලුව මොකක්ද මේ අත්භවය කවුරු කොහොම සකස් වුණාද මේ අත්භවයේ කාරකයා කවුද කියලා කේනිදං පකතම් බිම්බං කන්නු බිම්බස්ස කාරකෝ
කවුද මේ අත්භවයේ කාරකයා කවුද මේක සකස් කරේ කන්නු බිම්බං සමුප්පන්නං මේකට මේක ඇති වෙන්නේ කොහොමද කන්නු බිම්බං නිරුජ්ජති මේක නැති වෙන්නේ නැති කරන්නේ කවුද ඉතින් මේ සේලා මෙහෙණිය මාරයට උත්තර දෙනවා පින්වත්නි මේක තමන් ඇති කරපු දෙයක් නම් නෙවෙයි මේක අනුන් ඇති කරපු දෙයකුත් නෙවෙයි හේතු ඇතුව ඇති වෙලා හේතු නැතිවීමෙන් නැති වෙලා යන එකක් කියලා තමයි මේ සේලා මෙහෙණිය මාරයට පිළිතුරු දෙන්නේ නයිදං අත්ත කතං බිම්බං නයිදං පර කතං අගං කියලා මේක තමන් ඇති කරපු දෙයකුත් නෙවෙයි තමන් වෙන අය ඇති කරපු දෙයකුත් නෙවෙයි කියලා ඉතින් කල්පනා කරන්න ඕනේ මේ ධර්මයේ පින්වත්නි අපිට ඇහිලා තියෙනවා ඔව් නෑ තරම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හේතුඵල ධමයක් මේක මම ඇති කරපු දෙයකුත් නෙවෙයි කියනවත් ඇහිලා තියෙනවා හේතුන් අනුව සකස් වෙන දෙයක් කියලාත් ඇහිලා තියෙනවා නමුත් හිතේ තියෙන ලෝභ දේශ මොහ අඩු වෙනවද හේතුඵල ධමයක් මේක කියලා දැනගත්ත පමණින් පින්වත්නි හිතේ තියෙන ලෝභ දේශ මොහ අඩු වෙන ස්වභාවයක් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන ආදී තියෙන විකාර විප්‍රකාර සිතුවිලි වල අඩුවක් හේතුඵල ධමයක් විතරයි කියලා දැනගත්ත පමණින් සිද්ධ වෙනවද දැනගත්ත පමණින් විතරක් නෙවෙයි පින්වත්නි දැනගෙන දේශනා කරපු පමණින් ඒක සිද්ධ වෙන්නේ නැති අපූර්ව මොනවට පේන්න තියෙනවා එහෙමනම් හොඳට කල්පනා කරන්න ඕනේ දැනගන්නවා ඒක මතක තියාගන්නවා විතරක් නෙවෙයි ඉන් ඔබට ගිය මොකක් හරි ප්‍රබල වැඩපිළිවෙලක් මේ උතුම් ධර්මය තුල තියෙන්න ඕනද නැද්ද මේ උතුම් ධර්මය තුල තියෙන්න ඕනේ අන්න ඒ පිළිබඳ අපේ අවධානය යොමු කරන්න ඕනේ අපි යමක් ඉගෙන ගන්නවා පින්වත්නි අපි දන්නවා සාමාන්‍ය පාසල් අධ්‍යාපනයේදී පවා කලින්ම කරන්නේ මූල ධර්මය උගන්වනවා මූල ධර්මයේ උගන්වලා මොකද කරන්නේ පරීක්ෂණ කරන්න කියනවා ඒ පරීක්ෂණ අනුව නිරීක්ෂණ කරන්න කියනවා ඒ නිරීක්ෂණ අනුව නිගමනයකට එන්න කියලා කියනවා දැන් ඉගෙනගත්ත මූල ධර්මයට අනුව මොනවද පරීක්ෂණයට භාජනය කරන්නේ ඒ මූල ධර්මයට අදාළ දේවල් ඒ මූල ධර්මයට අදාළ දේවල් අරගෙන පරීක්ෂණයට භාජනය කරනවා ඊට පස්සේ ඒ භාජනය කළ එක එක දේවල් දැන් විද්‍යාගාරයක නම් ඒ දේවල් වලට ඒ දේවල් දාලා මේ දේවල් හැදෙනවද කියලා බලනවා එක එක දේවල් සංයෝග කරලා නානා ප්‍රකාර මූලද්‍රව්‍යයන් සංයෝග කරලා හැදෙන්නේ මොනවද කියලා දැන් ඉගෙන ගත්තා කලින් ඉගෙනගෙන මොකද කරන්නේ ඇත්තට මේක කරලා බලනවා කරලා බලලා මොකද කරන්නේ ඇති වෙන ඵලය නිරීක්ෂණය කරනවා කියලා කියන්නේ ඇති වෙන ඵලය එහෙම නේද හොඳයි ඊට පස්සේ නිගමනයකට එනවා මේක සත්‍යයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන මූල ධර්මය තමයි හේතුඵල ධම. ඒක තමයි මූල ධර්මය. එතකොට පරීක්ෂණය කරන්ඩ යොදා ගන්න වෙන්නේ මොකක්ද? මේ මූල ධර්මයේ පරීක්ෂාවට ලක් කරන්ඩ යොදා ගන්න වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ බඹයක් විතර වෙච්ච මේ කය අවබෝධ කරගන්න කය ආශ්‍රය කරගෙන තියෙන හිත අවබෝධ කරගන්න අන්න එතකොට මුළු ලෝකෙම අවබෝධ කරගත්ත තමන් අවබෝධ වෙලා කියලා. එහෙනම් අපිට මූල ධර්මයේ ඉගෙන ගත්ත අපිට පරීක්ෂණයට භාජනය කරන්න වෙන්නේ මොකක්ද? කාවද? තමන්ව නේද? තමන්ව පරීක්ෂණයට භාජනය කරන්න වෙනවා. පරීක්ෂණයට භාජනය කරලා නානා ප්‍රකාර ආකාරයට සිද්ධ වෙන දේවල් මොනවද කියලා නිරීක්ෂණය කරන්න වෙනවද නැද්ද? ඒ දේවල් ඇතුළු කරපුවාම මේ දේවල් සිද්ධ වෙනවාය කියලා නිරීක්ෂණය කරන්න වෙනවා. නිරීක්ෂණය කරපු කෙනාට තමයි නිගමනයකට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ඉතාම පැහැදිලිද නැද්ද? නේද? ඕනෑම තැනක ඒක ලෝක මූල ධර්මයක්. නිරීක්ෂණය කරොත් තමයි නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඉගෙනගත්ත මූල ධර්මය ධාරණය කරගත්ත කියන්නකෝ. කෙනෙකුට කෙනෙක් යමක් ඉගෙනගෙන නැත්තම් පින්වත්නි ඒ ඉගෙනගෙන නැත්තම් ඒත් පරීක්ෂණය කරන්න හම්බෙන්නේ නැහැ.
හොඳයි ඉගෙන ගත්ත දේ ධාරණය කරගෙන නැත්ද නැත්තම් නේද දැන් විද්‍යාගාරයට යනවා පරීක්ෂණ කරන්න කියලා ගියාට ඉගෙන ගත්ත දේ ධාරණය වෙලා නැත්තම් මේ මේ දේට ඒවල් වලට මේ මේ දේවල් දාලා බලන්න කියලා පුළුවන්ද දාලා බලපුවම හැදෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියනවද නෑ එහෙම පුළුවන්කමක් නෑ එහෙනම් ඉගෙන ගත්ත දේ ධාරණය කරගන්න ඕනේ නේද හොඳයි ධාරණය කරගත්තට මේ ඒ දේ කරලා බලන්න ඕනේ පිළිවෙල මතක නැත්තම් දැන් ධාරණය කරගෙන තියෙනවා නමුත් මෙයාට මතක වෙන්නේ නැහැ පිළිවෙලට මතක් වෙන්නේ නැහැ කොයි විදිහටද කරන්න ඕනේ කියලා. එහෙමනම් ඒ පරීක්ෂණය කරන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේ ආකාර තුන මතක නැහැ. යම්කිසි කෙනෙක් යමක් දැනගත්තද ඒ දැනගත්ත දේ ධාරණය කරගත්තද ධාරණය කරගත්ත දේ පිළිවෙලකට සකස් කරගත්තද තමන්ගේ තුලින්ම ඒ දේ ගලාගෙන එන විදිහට සකස් කරගත්තද අන්න දැන් කුමකට කාලයද? දැන් පරීක්ෂණ කිරීමට කාලයයි. එහෙම නේද? හොඳයි. එතකොට පරීක්ෂණය කරන අතරතුරේ ඒ දැනගත්ත දේ මතක් වෙන්න ඕනේ නැද්ද? හා ලැබෙන ඵලයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ඵලය මොකක්ද කියලා හඳුනගන්න නම් දැනගෙන තියෙන දේ ඕන වෙනවද නැද්ද? එහෙනම් පින්වත්නි මෙතන හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. නේද? හොඳයි. සම්පූර්ණයෙන් කීප වතාවක් පරීක්ෂා කරලා බලනකොට තේරුණා මේ ඉගෙනගත්ත මූලධර්මය සම්පූර්ණයෙන් ඇත්ත කියලා. යමෙකුට අන්න ඒ තැනැත්තාට නිගමනයක් වෙනවා මේක නම් ඇත්තටම මෙහෙම වෙනවාම තමයි මේක නම් ඇත්තටම මෙහෙම වෙනවාම තමයි කියලා ඔන්න නිගමනයකට එනවා නේද අන්න බලන්න එතකොට මොකද වෙන්නේ එයා යමක් වැරදියට හිතාගෙන හිටියා නම් වෙන්නේ නැහැ කියලා එයා හිතාගෙන හිටියා නම් වැරදියට නැහැ නැහැ මෙහෙම වෙන්නේ නැහැ කියලා අර හිතාගෙන හිටියද වෙනස් වෙනවද නැද්ද හිතේ වෙනස් වෙලා පින්වත්නි මොකද වෙන්නේ ආ මේ දේ හරි කියලා අලුත් අදහසකට එනවද නැද්ද? අලුත් අදහසකට එනවා. වෙනදා නෑ කියපු දේවල් සිද්ධ වෙනවාය කියන දැක්මකට එනවා. දෘෂ්ටියකට එනවා. ඒක ගැන කාටවත් තර්කයක් තියනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වත්නි බුදුන් වහන්සේ දේශනා කරන අවබෝධ කරගන්න විදිහ. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පට විද්‍යා කියලා. මොකද්ද මේ? සුතා කියලා කියන්නේ අහන්න. දැන් කාලේ හැටියට නම් හොඳට කියවලා දැනගන්න. දතා කියලා කියන්නේ දැනගත්ත දේ හොඳට ධාරණය කරගන්න. වචසා පරිචිතා කියලා කියන්නේ තමන්ගේ තුලින් මේක ගලාගෙන යන ආකාරයට සකස් කරගන්න. මේ ධාරණය කරගත්තේ හොඳට පිළිවෙලකට ඒ දේ ගලප ගලප බල බල වචී සංකාරයේ සකස් වෙන විදිහට සකස් කරගන්න. කමඨහනක් නම් ඒක ඒ විදිහට. ඊට පස්සේ මොකද කරන්න ඕන? මනසානුපෙක්කිතා අන්න පරීක්ෂණය ආරම්භ වෙන තැන. කාවද මේ මනසින් දකින්නේ? තමන්වයි මනසින් දකින්නේ පින්වත්නි. තමන්වයි මනසින් දකින්නේ. අන්න ඒ දකින්නකොට මේකේ තියෙන යථාභූත ස්වરૂපය තේරුම් ගන්නකොට මොකද වෙන්නේ? ලෝභ, දේශ, මෝහ ඇති උනේ වැරදි අවබෝධය හිඳයි කියලා වැටහෙනවා. අන්න ඒ වැටහෙනකොට ඇති වෙලා තියෙන ලෝභ, දේශ, මෝහ මොකද වෙන්නේ? උස්සගෙන තිබ්බ බරක් පල්ලෙහැන් තිබ්බා වගේ පින්නත් නේ. වැරදි දෙයක් උස්සගෙන තිබ්බා නම් ඒක පල්ලෙහැන් තිබ්බාම මහා සුවයක් දැනෙනවා වගේ තමන් මෙච්චරකල් අපරාදෙනේ මම මෙච්චරකල් දුක් විඳේ මෙතන ඇති දෙයක් නැ නේ කියලා. නේද? සින්නක්කර කියලා හිතාගෙන හිටියේ ඉඩමකට පින්නත් නේ. ගෙවල් හදලා ඔක්කොම කරලා යුරුනාට පස්සේ ගොඩ මහන්සි වෙලා කවුරු හරි ඇවිල්ලා පෙන්නනවා මෙන්න මේ ඉඩම ඔය කට්ටියට වැරදිලා මෙන්න අපිටයි මේක අයිති කියලා ඔප්පු කරලා පෙන්නනවා. එතකොට අපි ළඟ තිබිලා තියෙන හොර ඔප්පුවක් නම් කවුරු හරි දුන්න රැවටිලා නම් අපි මොකද අපිට හිතෙන්නේ? අපරාදේ මම මේකට මෙච්චර මහන්සි වුණේ දැන් හදපු ගේ උසන් යන්නද? නේද? කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ මහා කැපකිරීමක් කරනවා පින්වත්නි මේ ජීවිතේට. මේ ජීවිතේ ළඟා කරගෙන තියෙන දේවල් වලට, තමන්ගේ ශරීරයට, අනුන්ගේ ශරීරවලට, ඒ විතරක් නෙවෙයි තමන්ගේ තුල ඇතිවන වේදනාවන් වලට, අනුන්ගේ හිතවල ඇතිවන වේදනාවන් වලට, සංඥා සංකාර කියලා කියන තමන්ගේ හිතේ ඇතිවන හැඟීම් වලට, ධර්මයන් වලට, විඥාන කියලා කියන්නේ තමන්ගේ හිතේ නැවත නැවත කැමැති සිත් ඇති කරවා ගැනීම සඳහා අනන්ත වෙහෙසක් දරනවා. යම් කිසි කෙනෙක් කොයි හරි වෙලාවක අවබෝධ කරගත්තා නම් මේක අභ්‍යන්තරයේ මෙහෙම එකක් නැත, මට ඕන හැටියට තියාගන්න පුළුවන් දෙයක් නැත, මේවා යම් යම් හේතු අනුව සකස් වෙලා බිඳිලා යන අපූර්ව
तमंगे नुवनिं तमंग लगम एवनी स्वभावयक काय करेही वेदनाव करेही हित करेही धर्मयन करेही एवनी स्वभावयक मेकतुले तीनवा केला तमम्म देखोत अन्न निरीक्षणे कला नेद निरीक्षणे कला दें परीक्षा करण इगनगत्त धर्म मेक हेतुफल धाम कनु सिद्ध वेन देयक केला इसलाम इगनगत्ता एक धारणे करगत्ता मुनवद मे हेतुफल धाम कनु सिद्ध वेन्ने काय वेदनाव हित धम्म किएन कोटस एना उन्न मेवा हेम तेरुं गत्ता यम किसी केने दैनगत्ता दैनगत्तर किसीम वेनसाकुने ने दें आपी कालिम्म संधान करा हेतु पाल दाहम दैनगत्तर किसीम वेनसाकुने ने मुलु अभिधर्मयम कटपाडं करगत्तत् ईरिसियावे हेम्ममय क्रोधे हेम्ममय वैरे हेम्ममय नेद अभिधर्म पांति पवत्तुवत् एत् हेमय नेद भावना करन्न नैति केने भावना पांति पवत्तुवत् एत् हेमय नेद भावना करन केने कियला दुन्नत् हरियन्ने හරියන්නේ නැහැ. ඒ මොකද තමන්ට හොයාගන්නේ නැහැ. ඇයි ඒ පරීක්ෂණය කරන්නේ නැහැ. එයා ප්‍රායෝගික නැහැ කියලා කියනවා. කෙනෙක් පින්වත්නි මේ ධර්මය තුල ප්‍රායෝගීකරණය කරගන්න ඕනේ. අපේ ඇත්තෝ කියන්නත් වෙලාවකට බෑ හිතන තරමටම අවාසනාවන්ත අඩියකට වැටිලා ඉන්නවා සමහර වෙලාවට. ඇයි ඒ? ධර්මය නම් කියයි ඕනේ ඕනේ තරම් ධර්මය කියයි නේද? පුංචි ආවේගයක්වත් දරාගන්න බැරි මොකද මේ බැරි මොකද ඔව් ඉගෙන ගත්තට පරීක්ෂණ කරන්නේ නැහැ නිරීක්ෂණ කරන්නේ නැහැ නේද තමන් ළඟ තියෙනවා සාම්පලය නේද එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නේ තමන් තුලින් විමසා බැලීමෙන් තමන් තුලින් විමසා බැලිය හැකි ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා නේද මේදේ කරගත්තේ නැත්තම් සංසාරයක්වත් ගොඩේමක් නම් නැහැ. විඳින දුක් කරදරවල කවදාක්වත් ඉවරක් නැහැ. විඳ දුක් කරදරවල ඉවරක් නැහැ වගේම මේ විඳින දුක් කරදර අනාගතේ නැවත 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 පින්වත්නි මේ ජීවිතේ අපි හිතමු එක එක්කෙනාට පෞද්ගලිකව ගත්තහම තම තමන් විඳ ලොකුම දුක් තියෙනවා. දරාගත්ත ලොකුම දුක් තියෙනවා. කවුරුවත් කැමතිද ආයසරයක් එක ලැබෙනවට? ආයසරයක් එවැනි දුකක් අලුතෙන්ම ලැබෙනවට කැමතිද? නෑ කැමති නෑ. කැමති නැත්තම් කුමක් කළ යුතුද? එවැනි දුක් නැවත හට නොගන්න ආකාරයට කළ යුතු සියලු දේ සිද්ධ කරන්නම ඕනද නැද්ද? සිද්ධ කරන්නම ඕනේ. ඒ සඳහා කාවද පරීක්ෂාවට භාජනය කරලා බලන්න ඕනේ. තමන්ව පරීක්ෂාවට භාජනය කරලා බලන්න ඕනේ. මේ කියන්නේ ඇත්තක්ද? මේ කියන්නේ ඇත්තක්ද කියලා. අන්න එතකොට තේරෙනවා පින්වත්නි මේක මම කරගත්ත දේකුත් නෙවෙයි අනුන් සකස් කරපු දේකුත් නෙවෙයි හේතුන් අනුව හටගන්නා වූ කයක් හේතුන් අනුව හටගන්නා වූ වේදනාවක් හේතුන් අනුව හටගන්නා වූ සංඥා සංකාරයන් හේතුන් අනුව හටගන්නා වූ හිත් මගේ මේ බඹයක් විතර වෙලා තියෙන මෙතන පහළ වෙවි නිරුද්ධ වෙවි යනවා හැරෙන්නට මෙතන ඇති වෙන වැඩපිළිවෙලක් නැත කියන එක ප්‍රත්‍යක්ෂව තේරෙනවා. අන්න ඒක දැනගත්තට පස්සේ බහිද්ධාව කාය කායනුපස්සී වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී බුදුජානන් වහන්සේ දේශනා කරනවා බාහිර කයවල් බාහිර වේදනාවල් බාහිර ධම්ම බාහිර හිත් අනිත්‍යය මොකද අපි අනිත්‍යය කියලා හිත් බැඳිලා ඉන්නවා. අනිත්‍යයවත් අලෝගෙන ඉන්නවා. නේද? අන්න ඒ දේවල් පිළිබඳවත් විමසලා බලන්න. අන්න එතකොට තේරෙනවා පින්වත්නි එතනත් ඒ විදිහම තමයි නේද විමසා බැලීමෙන් මනසානුපෙක්කිතා භාවනාව කියලා කියන්නේ ඒක එහෙනම් ඒ විදිහට විමසලා බලනකොට මොකද වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර ඔළුවේ තියාගෙන ඉන්න මහා බර මොන බරක්ද මොන විහිළුවක්ද කියලා හිතලා බලන්න මාස 720ක් ජීවත් වෙන අපි ඇයි එහෙම කිව්වේ මාස 720ක් කියනකොට ඔන්න කුතුහලයක් අද කාලේ සාමාන්‍ය ආයුෂය කීයද? අවුරුදු 60යි. අවුරුදු 60 කියන්නේ මාස මට වැරදුනාවක්ද? නෑ මාස 720යි. කොච්චර කෙටි කාලයක්ද බලන්න මේ කෙටි කාලය තුල හෝ ඊට කලින් නේද ඕනම් පොඩ්ඩක් එහෙම හෙවෙයි වැඩි වුණොත් ඒ කාලය තුල එකතු කරගෙන අලෝගෙන අඬාඬ දුක් විඳ විඳ ඉන්න සියලු දේ පින්වත්නි අරගෙන යන්න පුළුවන් වෙනවද? නෑ අරගෙන යන්න පුළුවන් වෙන්නේ ඔක්කොම දාලා යන්න වෙනවා
දාලයන්ඩ තියෙන දේ ගැන මොකද මේ තරම් මේ ඇලෙන්නේ දාලයන්ඩ තියෙන දේත් එක්ක මොකද මේ තරම් මේ ගැටෙන්නේ නිරතුරුව නිරතුරුව වෙනස් වෙන දේත් එක්ක මොකක්ද මේ තියෙන ක්‍රීඩාව කියලා අපි බොහෝම විමසිල්ලෙන් බලන්න ඕනේ ඉතින් ඕක දැනගෙන පින්වත්නි මොන තරම් අපි උත්සාහ කරත් මොන තරම් උත්සාහ කරත් මගේ මේ ජීවිතය මම අවබෝධ කරගන්නවා කියන තැනට තමන් තුලින් දකින්නේ නැතුව කියවලා හෝ අහලා මොන තරම් උත්සාහ කරත් හරියන්නෙම නැත්තේ ඇයි නිගමනයකට එන්න බැරි හින්දා දැන් එහෙනම් අපි බලන්න ඕනේ මේ දැනගත්ත ධර්මය කොයි විදිහටද මේ විමසලා බලන්නේ කියලා නේද ඉතින් ඒ සියලු දේ කතා කරන්න වෙලාවක් නෙවෙයි හේතුඵල දහමක් අනුව සිද්ධ වෙන දෙයක් කියන එක පොඩියට හරි තේරුම් ගන්න අපි අපේ කය ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු නේද කවුරු හරි කෙනෙක් කුලියට ගෙයක් අරගෙන ජීවත් වෙනවා නම් ඒගේ හැදුවේ කවුද තමන්ද නැ නේද කවුරු හැදුවද කියලා දන්නේ නැහැ. ඒකේ තමන්ට ඇති අයිතිය නැහැ. තමන්ට ඕන හැටියට පාලනය කරගන්න පුළුවන් විදිහකුත් නැහැ. කොයිලාවේ හරි ඇවිල්ලා අයිතිකාරයෝ කිව්වොත් මේ අහවල් මාස ගාණෙන් ඉස්සෙල්ලා දැන් ඉතින් අයින් වෙන්න. අපිට මේ හැමදාම මේක දැන් දෙන්න බෑ. දැන් ඔයාලා වෙන තැනක් හොයාගන්න. කිව්වොත් මොකද කරන්න වෙන්නේ? නඩු දාන්නද? නැහැ යන්නේ නැහැ කියන්නද? ඔක්කොම අකුලගෙන යන්න වෙනවා. ඇයි ඒ යන්න වෙන්නේ මේක මගේ නොවන හින්දා නේද අපි ලොකුවට අපිට අදහසක් තියෙනවා පින්වත්නි මේ අත්බව මම මගේ නේද මං විසින් සකස් කරගෙන ලද්දක් මම මොනතරම් මහන්සි වුණාද මේක සකස් කරගන්න නේද මං මොනතරම් කැප වුණාද මේක සකස් කරගන්න හැබැයි දැන් සේලා මෙහෙණිය කොහොමද දේශනා කරේ නයිදං අත්ත කතම් බිම්බා මම නම් මේක සකස් කරේ නෑ කියලා නේද නයිදම් පරකතන් අගං වෙන කෙනෙක් මේක සකස් කරෙත් නෑ කියලා හැබැයි අපි නම් හිතට එහෙම දුකක් ආවම අනිත් අයට ටිකක් දොස් කියනවද නැද්ද මගේ ජීවිතේ මෙතෙන්ට ඇදලා දැම්මේ කියලා දත්මිට කනවා නේද එහෙනම් ඒ කියන්නේ මොකද මේ එහෙනම් මගේ ජීවිතේ මගේ ආත්මය සකස් කරලා තියෙන්නේ කවුරු කියලාද හිතන් ඉන්නේ මේ අනුන් කියලා නේද මේ ළඟදී එක්තරා පියතුමෙක් ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මම සියලු දේ හරියට කරනවා මම මගෙන් වෙන්න තියෙන සියලු යුතුයකනුත් ඔක්කොම කරලා තියෙනවා හැම දෙයක්ම මෙච්චර හොඳට කරාට මට භාවනාවක්වත් කරගන්න බැරි එකම කාරණාවක් තියෙනවා ඒ කාරණාව තමයි මගේ දුවගියේ තියෙන හිතුවක්කාරකම් ඒකින්ද මට මුකුත් කරන්න බෑ කියලා කියනවා මං ඇහුවා තාත්තේ ඇයි ඔය වගේ පවුලක ඉපදුනේ මේ වගේ දුවෙක් ලැබෙන විදිහට තාත්තා ඉපදුනේ මොකද? ඒක ගැන අපි අවධානය යොමු වෙන්නේ නැහැ නේද සාමාන්‍ය? නේද? අන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය තුලින් අපි ලබා ගන්න දේ නේද? මට ලැබුණේ නරක දෙමව්පියෝ නම් අපි කරන්නේ දෙමව්පියන්ට සාප කරනවා. මට ලැබුණේ නරක දරුවෝ නම් අපි කරන්නේ දරුවන්ට සාප කරනවා. නේද? මට ලැබුණේ නරක ස්වාමියා භාර්යාව නම් අපි කියනවා මාව කාලකන්ණි කරා. මාව විනාශ කරා කියලා කියනවා. නේද? හැබැයි කාටවත් මතක් වෙන්නේ මේවා වෙන්න හේතුුනේ මොකක්ද? අනිත් අය මේක ඇති කරා කියන දෘෂ්ටිය එහෙනම් තියනවද නැද්ද? තමන් මේක ඇති කරගත්තා කියන දෘෂ්ටිය තියනවද නැද්ද? නේද? නෑ පින්වත්නි හේතුඵල දහමක් අනුව සකස් වෙන දෙයක් මෙතන තියෙනවා කියලා දන්නවනම් නේද? දන්නවනම් අන්න බලන්න මම මොකටද මෙහෙ ඉපදුනේ? ඉපදුනේ කාගේ වැරද්දෙන්ද? ඉපදුනේ කාගේ වැරද්දෙන්ද? හා නේද? තණ්හාව අඩු නොකර ගැනීම හේතුවෙන් නේද? හොඳ තැනක උත්පත්ති ලබන්න හොඳ ස්වාමියෝ ලබන්න හොඳ භාර්යාවරු ලබන්න හොඳ දෙමව්පියෝ ලබන්න හොඳ ස්වාමිය දරුවෝ ලබන්න නේද? මොනවද මදි වෙලා තියෙන්නේ එන? හා එහෙනම් ඕක දන්නවද නැද්ද? ඕක මට අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද? නෑ පින්නත්. අන්න බලන්න දැනගත් පමණින් මතක් වෙනවද? යම් සිද්ධියක් වුණාම මතක් වෙනවද? තමන්ගේ දුර්වලතාවය හොඳට තේරුම් ගන්න ඕනේ. ඇයි මතක් වෙන්නේ නැත්තේ? ඒක තමන් තුලින් පිරික්සලා බලන්නේ නැතිකම හින්දා. තමන් තුලින් පිරික්සා බලන්නේ නැති හින්දා බන කිය 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 අඬනවා පින්වත්නි.
බනපොත් අතේ තියාගෙන අඬනවා වැළපෙනවා නේද ඊළඟට ගරහනවා නේද අනිත් අය හෙලා දකින්නවා නේද බනපොත් අතේ තියාගෙන කියන මං තරම් කාලකන්නි කෙනෙක් තවත් නැහැ කියලා නේද එහෙනම් මේ සියලු දෙයට හේතුව මේකට ඍජුව දැඩිව ආත්ම අභිමාණයෙන් යුතුව මූණ දෙන්න ඕනේ ඇයි අද ඇඬෙනවා නම් ඊළඟ භවයේ මේ වගේ දෙගුණයක් තුන්ගුණයක් හතරගුණයක් පස්ගුණයක් අඬන්න සිද්ධ වෙනවා හම්බෙන්න ඉඩ තියෙනවා නේද එහෙනම් මේක හරියන්නේ නැහැ මෙතන මින් ඔබට ගිය පරීක්ෂණය කරලා බලන්න ඕනේ ඒකින්ද තව පොඩ්ඩක් කෙටියෙන් කතා කරමු මේවා විසඳන්නේ දැන් බලන්න එක කාරණාවක් තමන් තුලින් දැක්කනම් අඩුම ගානේ ඉපදුනේ මගේ වැරද්දෙන් කියන එක නේද උත්පත්තියට හේතුව හේවනම් පින්වත්නි පුඤ්ඤාභී අපුඤ්ඤාභී ආනෙන්ජාභී සංස්කාර ඒක ගැන නිවැරදිව නිවැරදිව මෙනෙහි කරා නම් කවුරු හරි තමන්ගේ ජීවිතේ අනන්ත ප්‍රමාණ ලැබෙන දේවල් ගැන හොඳට හොඳට මෙනෙහි කරා නම් අන්න මෙනෙහි කරා නම් පටිච්ච සමුප්පාදය මෙනෙහි කරා නම් තමන් තුලට යොදවලා බැලුවා නම් අනුන් තුලට යොදවලා බලන්න මොකද මේ කොරු මොකද මේ ගොළු මොකද මේ බිහිරෝ නේද මොකද මට විතරක් මේ දේවල් ලැබෙන්නේ මොකද මට විතරක් මෙහෙම වෙලා තියෙන්නේ නේද මොනවද මට ලැබිලා තියෙන්නේ මට නොලැබිලා තියෙන්නේ ඔය විදිහට මෙනෙහි කරලා බලනකොට මේ පටිච්ච සම්පන්න ස්වභාවය තමන් තුලින් දැක ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි ඊටාම සරල උදාහරණ විතරක් අපි ගමු ගැඹුරු කමට හන්න වලට ගිහිල්ලා සියලු දේ අවබෝධ කරගන්න පෙර ආතුව මේ පුංචි දෙයක් පිළිබඳ පවා දැක ගැනීමෙන් කොයිතරම් නම් තමන්ට සහනයක් ලැබෙනවද කියලා බලන්න පින්නත්නේ මේ කයවල් කයවල් අපි බැඳගෙන ඉන්නවා මේක මගේ කය කියන අදහසෙන්ම ඉන්නවා මේ කය මගේ කියන අදහස අපිට ඇති වෙලා තියෙන්නේ කැමති වෙලාවට අත උස්සන්න පුළුවන් හින්දා කැමති වෙලාවට බෙල්ල හරවන්න පුළුවන් හින්දා නේද කැමති වෙලාවට කණ්ඩ බොණ්ඩ නාන්න අඳින්න පුළුවන් හින්දා කැමති වෙලාවට එහෙට මෙහෙට යන්න පුළුවන් හින්දා නේද ඒකින්ද අපි කියනවා ඒකට මගේ කියලා අනිත් අයගේ හිතක් මට අනිත් අයගේ අතක් මට කැමති වෙලාවට උස්සන්න බෑනේ නේද හැබැයි අර කලින් සඳහන් කරපු කුලියට ඉන්න නිවස ඒකෙත් ඉන්නේ මගේ වගේ නෙවෙයිද හැබැයි ඒ කුලියට ඉන්න නිවසේ ඉන්නකොට පින්වත්නි හොඳට බලන්න කල්පනා කරලා කැමති වෙලාවට ඒ නිවසේ එහාට මෙහාට යන්න පුළුවන් කැමති වෙලාවට අතු ගන්නත් පුළුවන් නේද කැමති වෙලාවට පුටුවල කැමති කැමති බඩු කැමති කැමති තැනින් තියන්නත් පුළුවන් ඉඳගෙන ඉන්නත් පුළුවන් නිදා ගන්නත් පුළුවන් දොරවල් වහන්නත් පුළුවන් දොරවල් අරින්නත් පුළුවන් හැබැයි කුලී නිවස ගැන මගේ කියන හැඟීම ආවේ නැත්තේ මොකද ඒක මට ඕන හැටියට හදන්නත් බෑ ඒක මම හැදුවෙත් නෑ ඒක මට ඕන හැටියට කඩන්නත් බෑ නේද වෙනස් කරන්නත් බෑ අඩුම ගානේ පාට ටිකක්වත් ගාන්න බෑ වෙන කෙනෙකුට පවර්ලා දෙන්නත් බෑ එහෙනම් අර එහාට මෙහාට යන්න පුළුවන් කියලා ඕන ඇවන තැන් වල බඩු තියන්න පුළුවන් කියලා අපි එකට මගේ කියනවද නෑ ඔය ඒ ගෙදර කාමර තීරණය කරේ කවුද මම නෙවෙයි නේද ඒ ගෙදර සැලසුම තීරණය කරේ කවුද මම නෙවෙයි නේද ඒක හින්දා ඒකට මගේ කියන්න පුළුවන් කමක් නෑ මම හිටියට හා බලන්න තමන්ගේ මූණ මැද්ද ඇවේ තියෙන නහයේ හැඩය තීරණය කරේ කවුද මමද නැත අම්මා තාත්තාද නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං නේද නහයේ හැඩේවත් තීරණය කරේ තමන්ගේ ශරීරයේ තමන්ද නෑ පින්නත් මූණේ හැඩේ පාට උස මොනවත් නෑ නේද එතකොට කොහොමද ඔක කවුරු නිර්මාණය කළාද ඇයි ඔකට මගේ කියන්නේ නේද හා ඒ විතරක්ද බලන්න කොයි කාලෙදි මගේ කොණ්ඩේ පැහෙනවද කියලා තීරණය කරන්නේ කවුද කොයි කාලෙදි මගේ දත් හැලෙනවද කියලා තීරණය කරන්නේ මේ අවුරුද්ද වෙයිද කොයි කාලෙදි මගේ ඇස් පේන් නැතුව යනවද ඇස් පෙනීම දුර්වල වෙන්නේ කොයි කාලෙද කියලා තීරණය කරන්නේ තමන්ද අඩුම ගානේ පින්නත් මේ බඩගින්න පිපාසයවක්වත් තමන් තීරණය කරනවද නොහිතන වෙලාවල් වල බඩගිනි එනවද නැද්ද නොහිතන වෙලාවල් වල පිපාසය එනවද නැද්ද එපමණක්ද බලන්න උදේ නැගිටිනකොට ඉසේ කැක්කුම නම් එපා කියන්නද නේද කොහේ හරි වැදගත් ගමනක් යන්න තියෙද්දි උණක් හැදුනොත් මේ අද හැදෙන්නේ නැහැ උණ පස්සේ පුළුවන් කියලා අයින් කරන්නද මොනවද ඔය ශරීරයේ තමන්ට කියලා කරන්න පුළුවන් නේද අපි ප්‍රසිද්ධ කතාවක් විදියට අහලා තිනවා කුලී නිවසක ඉන්නවා වගේ තමයි ඉතින් මාරු කරනවා එකයි කරන්නේ භවෙන් භවයට කියලා නමුත් ඒකේ අර්ථය තේරුණාද
ඒකේ අර්ථය තේරිලා තිබුණද? අන්න බලන්න දැනගත්ත කෙනා දැනගත්ත පින්වත්නි කුලී නිවසක් වගේ තමයි මේ ශරීරය කියලා. ඉතින් දැනගෙන අනිත් අයටත් කියනවා. මේ ඔය නිවස කුලී නිවසක් වගේනේ කියලා. නේද? නමුත් ඒ දැනගත්ත ධර්මය අරගෙන කෝකද පරීක්ෂා කරලා බැලුවේ? තමන්ගේ කය පරීක්ෂා කරලා බැලුවා. ඔකට කියනවා අනාත්ම ස්වභාවය කියලා. නේද? මට ඕන හැටියට මේකේ මොකක්වත් තියාගන්න පුළුවන්කම නැහැ. නේද? ඉතින් ගන්න උත්සාහය බලන්න ඕනේ ඕන හැටියට තියාගන්න නේද? කොයිතරම් මහන්සි වුණාද කියන්න බලන්න මේ ශරීරය තමන්ට ඕන හැටියට තියාගන්න නේද? ඈ ගාලා ගාලා එක එක ඒවා උලලා උලලා නේද? ඈ කරන්න තියෙන ඔක්කොම කරලා කණ්ණාඩි වළඟට වෙලා පැය ගණන් ඉඳලා මෙන්න විනාඩි 10යි යන්නේ ඉහින් කණින් දාඩිය පෙරෙනවාය නේද? ඉතින් මොකද කරන්නේ? මේක පින්වත්නි මේ කියලා පිරිසිදු වෙන්නේ නැතුව ඉන්න කියලාද කියන්නේ? නෑ නෑ. ඒ කියලා යම් කිසි විදිහකට ක්‍රමානුකූලව අඳින්න එපා කියලාද කියන්නේ? නෑ නෑ. තමන්ගේ හිසකෙස් ටික තමන්ගේ ඇඳුම නේද? තමන්ගේ ඉන්න පිළිවෙල කිසිම දෙයක් නැතුව තිරිසන් සතෙක් වගේ ජීවත් වෙන්න කියලාද එහෙනම් කියන්නේ? හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ හැම දෙයක්ම පිරිසිදුවට කරගන්නවා. හැබැයි බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ අර කුලී නිවස පිරිසිදුවට තියාගන්න ඕනේ. කුලී නිවස පිරිසිදුවට තියාගත්තට පින්වත්නි කොයි වෙලාවකවත් මේ කුලී නිවස මගේ කියන බැඳීමක් එහෙම එනවද? කුලී නිවස කියලා දන්නවනම් ඒ ඇත්තන්ට ඒක පිළිබඳ බැඳීමක් එන්නේ නැහැ. නේද? හොඳයි, තමන්ගේ දරුවා ඉන්නේ ඊට අල්ලපු කුලී නිවස කියලා හිතන්නකෝ. තමන් ඉන්නවා එක නිවසක, දරුවා ඉන්නවා අල්ලපු කුලී නිවසේ. අම්මා තාත්තට දරුවාගේ නිවස ගැනවත් බැඳීමක් එයිද? ඒ කට්ටියත් කුලියට ඉන්නේ, ඒ කට්ටියත් යන්න කිව්වොත් යන්න වෙනවා නේද? මට ඉස්සෙල්ලා සමහරට ඒ කට්ටියට යන්න කියන්න ඉඩ තියෙනවා අයිතිකාරයෝ නේද? නැත්තම් ඒ කට්ටියට ඉස්සෙල්ලා මට යන්න කියන්න වෙන්න ඉඩ තියෙනවා. එහෙමනොත් ඉතින් යන්න එපා නේද? අන්න ඒක දන්න හින්දා බැඳීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ළමයාගේ ශරීරය, ළමයාගේ හිත නේද? අනිත් අයගේ ශරීර, අනිත් අයගේ හිත කියන්නේත් කුලී නිවාස වගේ නම් තමන්ගේ ශරීරය තමන්ගේ හිත කියලා කියන්නේ මේක ඇස්සේ නානා ප්‍රකාර හේතු සමුදායක් උඩ හැදෙනවා මිසක් මගේ වසඟයට ගන්න බෑ කියන එක නම් ඒ ටික ප්‍රත්‍යක්ෂ කොට දැනගත්තා නම් ඒක තුලම ඉන්නවා. හැබැයි බැඳීම් ඇති වෙන්නේ, බැඳීම් ඇති කරගන්නේ නෑ නෙවෙයි, බැඳීම් ඇති කොයි තරම් කුලී නිවස කියලා දැනගත්ත කෙනෙක්, මම මේ ඉන්නේ කුලී නිවස කියලා දැනගත්ත කෙනෙක් වින්නත් නේ, කොයිතරම් දත් මිටි කාගෙන මේක මගේමයි මේක මගේමයි මේක මගේමයි කියලා හිතුවට, හිතන්න හැදුවට හිතෙයිද? හිතෙන්නෙම නැහැ නේද? එහෙනම් තමන්ගේ මේ ශරීරය පිළිබඳ යථාභූත ස්වરૂපය, අනුන්ගේ ශරීර පිළිබඳ යථාභූත ස්වરૂපය, මේවා සංස්කාරයන්හි යෙදීමෙන් නානා ප්‍රකාර සංස්කාරයන් හේතු වෙමින් සකස් වෙන දෙයක්, හේතු අනුව සකස් වෙන දෙයක් විතරයි කියලා මේක මට ඕන හැටියටවත් අනුන්ට ඕන හැටියටවත් පවත්වන්න බෑ කියන එක යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් පින්වත්නි එතන නැවත දත් මිටි කාගෙන බැඳීම් අයින් කරන්න වෙයිද? වෙන්නේ නෑ. බැඳීම් ඇති වෙන්නේ නැති ස්වභාවයකට එනවා පින්වත්නි අපේ හිත. අන්න එවැනි ස්වභාවයකට පත් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි මෙනෙහි කිරීම කරන්න ඕනේ. මාරයා ඇවිල්ලා කියන්න උත්සාහ කරේ සෙලා මෙහෙණියට මොකද්ද? මේක මෙහෙම හොඳ දෙයක් කියලා. නමුත් දුන්න උත්තරේ කොච්චර ගැඹුරුද කියලා දැන් තේරෙනවද? නේද? මේ ස්කන්ධයෝ, මේ ධාතු කොටස්, මේ හැම දෙයක්ම පින්වත්නි හේතුන් ඇතුව, මේ ආයතන කියන හැම එකක්ම හේතුන්ගෙන් හටගෙන හේතුන් අනුව නැතිවලා යන මිසක්කා තමන්ට ඕන හැටියට මගේ කියලා කුමක් ගණ්ඩද මම සකස් කරලත් නැහැ, අනුන් සකස් කරලත් නැහැ. කොච්චර දුරට තමන්ගේ ජීවිතය පිළිබඳ තියෙන ප්‍රශ්න කොච්චර ඉක්මනට විසඳෙනවද කියලා බලන්න, විසඳෙන්නේ කාටද? දැනගත්ත කෙනාට නෙවෙයි. ඒක පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ඇති කරගන්න දෘෂ්ටිය පිරිසිදු කරන කෙනාට. මනසානුපෙක්කිතා කියලා කිව්වේ ඒකයි. ඒකින්ද හරියටම දැනගෙන අපි මේ ධර්මය තුලින් කළ යුතු දේ භාවනාව ඉෂ්ටසිද්ධ කරන්න ඕනේ. භාවනාවෙන් වෙන්නේ තමන් තුලි මනසානුපෙක්කිතා කියලා කිව්වේ භාවනාව නේද? අතීතයේ নানা ප්‍රකාර හේතු හින්දා බලන්න පින්වත්නි හිතේ ඇති වෙන ආදරය කියලාම පොඩ්ඩක් හිතන්න.
මේ ඇතිවෙන ආදරය සකස් උනේ අතීතයේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් ආශ්‍රය කරපු හින්දාද නැද්ද යමෙක් යමක් තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් පුංචි තැනකින් පටන් අරගෙන නැවත 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 මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ දේ මගේමයි කියලා හිතන වාරයක් 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 ගානේ හිතේ තියෙන ආසාව වැඩි වෙනවද අඩු වෙනවද එහෙනම් හිතේ තියෙන ආදරය ඇති උනේ අර විදිහට මෙනෙහි කරපු හේතුව හින්දාද නැද්ද ආශ්‍රය කරපු හේතුව හින්දාද නැද්ද අන්න නේද එකම ශරීරයකට හැම කෙනෙකුටම ඇති වෙන්නේ එකම ගානේ ආසාවක්ද නෑ සමහර කට්ටියට පිළිකුලක් ඇති වෙන සමහර ශරීර සමහර කට්ටියට පුදුමාකාර බැඳීමක් ඇති වෙන්නේ ඇයි බැඳීමක් ඇති වෙන්නේ ඇයි ඒවා තන් එකම ශරීරයක් එකම හැඩයක් අරගෙන පින්වත්නි මෙනෙහි කරනවා මේකත් මේක 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 කියලා නේද එකම හිතක් අරගෙන මේ හිත තමයි මට ලෙන්ගතුම හිත කියලා මෙනෙහි කරනවා එකම ඒ බිනිබිල බිනිබිනි බිනිබිනි නැවත හට ගන්න හත හිත නිත්‍යව තියෙනවා කියලා මෙනෙහි කරනවා මොහොතකට හිතන්න විිටක පින්වත්නි අපේ හිතට අම්මා වරමුණු වෙනවා තාත්තා වරමුණු වෙනකොට අම්මා මතක නැහැ නේද වෙන කෙනෙක් අරමුණු වෙනකොට තව කෙනෙක් මතක නැහැ රාගය අරමුණු වෙනකොට මේ ඔක්කොම මතක නැහැ දේශය අරමුණු වෙනකොට අර ඔක්කොම නැහැ නේද සමහර දේවල් ගැඹුරෙන් මතක තියාගන්නවා අපි මතක තියාගෙන නමුත් කියලා යනවා මේ මාට ගෙදර ගියාම පොඩ්ඩක් ওই කාරණාව මතක් කරන්න ඇයි මට ඒක අමතක වෙයි එන ඒක මගේ ළඟ නැහැ ආය කවුරු හරි මතක් කරනකොට අර අතීතයේ මතක තියාගන්න ගත්ත උත්සාහය හේතු කොටගෙන නැවත සකස් වෙනවා නේද එතකම්ම දන්නෙම නැහැ නේද එන එතකම්ම වෙනම ජීවිතයක් අරන් ගිහින් වගේ මේ හිත නානා ප්‍රකාර වෙලාවල නානා ප්‍රකාර දේවල් අරමුණු කරනවා එතනම නැති වෙනවා නේද ඒක හිතේ ස්වභාවය නේද කයේ ස්වභාවය අර විදිහට තමන්ගේ වසඟේ තියාගන්න බෑ ඒකත් නැති වෙන්නේ නැති බිඳි බිඳි යන එකක් නේද වේදනාව ගැන කතා කරන්න දෙයක් නෑ ඉතින් බොහෝම ගැඹුරෙන් කල්පනා කරොත් නේද මේ ඉතාම සරල සිද්ධාන්තයක් සඳහන් කරේ ක්‍රමවේදය නේද කෙනෙකුට සැප වේදනාව ඇති වෙන තැන තව කෙනෙකුට දුක් වේදනාව කෙනෙකුට බලන්න ගෙදරම ඉන්න දෙන්නෙක් ඉන්නවා ඉන්න එක්කෙනෙක් දැන් මේ ගෙදරට එනවා කවුරු හරි අලුතෙන් පදිංචියට මේ පදිංචියට එන කෙනාට එක්කෙනෙක් හරි කැමති ඇයි ආශ්‍රය කරලා තියෙන හින්දා තව කෙනෙක් එයා ගැන නුරුස්සන හැඟීමෙන් එයාව ආශ්‍රය කරලා තියෙන හින්දා පොඩ්ඩක්වත් කැමති නෑ දැන් අර දෙන්නා මොකද කරන්නේ නේද එක්කෙනෙක් ඉදිරියට එනවට කැමති එක්කෙනෙක් පසුපසට යනවට කැමති නේද ඉතින් අන්න ඒ විදිහට බලන්න මේ දෙන්නට තේරුණා නම් මේක ඇතුලේ තියෙන්නේ සංස්කාර පොදියක් නේද අහවල් තැනැත්තා ළඟින් ළඟින් ආශ්‍රය කරපු හින්දා ඒ තැනැත්තා තුල මේ ශරීරය පිළිබඳ මේ කෙනා පිළිබඳ ලොකු කැමැත්තක් ඉපදිනවා ඉතින් මම මොකද කරන්නේ නේද මම ළඟින් ආශ්‍රය නොකරපු හින්දා මට එහෙම එකක් ඇති වෙන්නේ මම තරහෙන් ආශ්‍රය කරපු හින්දා මට තරහ උපදිනවා නේද ඉතින් මම මොකද කරන්නේ අන්න බලන්න අන්න එනම් සමුදය හොයාගත්තා නේද මෙන්න හේතුව හොයාගත්තා දැන් අර එක්කෙනෙකුට ඕනනම් කැමැත්ත අඩු කරන්න මොකද කරන්න ඕන කැමැත්ත අඩු වෙන ආකාරයේ සිතුවිලි ජනිත කරගන්න ඕනේ කෙනෙකුට ඕනනම් කැමැත්ත වැඩි කරගන්න මොකද කරන්න ඕනේ කැමැත්ත වැඩි වෙන ආකාරයේ සිතුවිලි නේද නමුත් මේ තරම් උත්කෘෂ්ඨ ධර්මයක් තියෙන රටේ පින්වත්නි හැමෝම දකින්නේ හැමෝගෙම හොඳ එහෙමද වැඩිපුර දකින්නේ හැමෝම දකින්නේ හැමෝගෙම නරකමයි ඒකෙන් දැවෙන්නේ පිච්චෙන්නේ විනාශ වෙන්නේ කවුද තමන්මයි නේද බොහෝ හොඳ තියෙන තේවල් තියෙද්දී නරකම දැක 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 පීඩාවට පත් වෙනවා ඇයි මේක ඇතුලේ තියෙන සකස් වීම දන්නේ නැහැ මම මුළු ලෝකේම පිළිබඳ තියෙන හොඳ දකින්න පටන් ගත්තොත් පින්වත්නි පළවෙනියෙන් සැනසෙන්නේ කවුද මගේ හිත ඇයි මම දකින්න කෙනාගේ හොඳ පැත්ත හැම කෙනෙක්ගේම හොඳක් තියෙනවා පින්වත්නි අජාසත් රජුරංගෙත් හොඳ තිබුණා නේද හැම කෙනෙක්ගේම හොඳ තියෙනවා ඒ හොඳ පැත්ත ගැන දෙව්දත් තෙරණුවන්ට ධ්‍යාන බල තිබුණා නේද එහෙනම් ඒ හොඳ පැත්ත ගැන අවධානය යොමු කරගන්නවා අද පින්වත්නි අපි දෙව්දත් තෙරණුවන් බුදුරජාණන් වහන්සේගේ ලේහෙලෙව්වා කියලා මෙහෙ දත් මිටි කෑවොත් දෙව්දත් තෙරණුවන් එක එයා නිරේ පැහැෙනවා ඒක වෙනම කතාවක් නේද
ආනන්තරිය පාප කර්මයක් කරගත්තා ඒකත් වෙනම කතාවක් අපි යෝක අරගෙන මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙහෙ කරොත් මෙහෙ දැන් අපිට තරහා ගිල දත් මිටි කාගෙන ඉන්නවා දේවදත් වෙනෝ මේ කරපු වැඩේ මං හිටියනම් දන්නවා කියලා ඈ වැඩද නේද ඔන්න තමන් තේරුම් ගන්න ඕන මම මේ අනවශ්‍ය දෙයක් මෙනෙහි කරන්න ගිහිල්ලා මගේ ළඟ අනවශ්‍ය හැඟීම් පහළ වෙනවා හේතුඵල ධම තේරුම් ගත්ත කෙනා මම මෙනෙහි කරන ආකාරය අනුව තමයි මට සිතුවිලි පහළ වෙන්නේ මං සැනසීමෙන් ඉන්න ඕන නම් මොකද කරන්න ඕනේ මගේ හිතේ මෛත්‍රිය ඇති වෙන ආකාරයට මගේ හිත සකස් කරන්න ඕනේ නේද සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හිතන වාරයක් ගානේ අනිත් අය සැනසීමටපත් වෙනවට වැඩිය පින්වත්නි සැනසීමටපත් වෙන්නේ කාවද තමන්ව නේද එහේ මොකද එහෙම භාවනා කරන්න ඕනේ ඇයි මගේ හිතේ ඇති වෙන සිතුවිලි සකස් කරනවා මම දන්නවා මේ දේවල් දැම්මොත් අර පරීක්ෂණය කරපු අය හොඳට දන්නවා මේ සංයෝග දැම්මොත් මේ ඵලය හට ගන්නවා නේද තද නිල් පාට ද්‍රාවණයක් හදා ගන්න ඕන නැහැ කියන්නකො ඉතින් ඒකට අදාළ ඒවා දානවා දාලා හදා ගන්නවා ඒ වගේ අද මගේ හිතේ වෛරය අද මගේ හිතේ ක්‍රෝධය නේද මේ වැරද පාටක් සකස් වෙලා මේ නිගමනේ ඇවිල්ලා තියෙන නේද ප්‍රතිඵලය හොඳ නැහැ මේ ප්‍රතිඵලය හොඳ කරන්න නම් මේ සංයෝගයට වෙන වෙන දේවල් ටිකක් මිශ්‍ර කරන්න ඕනේ මිශ්‍ර කරන්න ඕනේ මේ විසට මේ ප්‍රතිවිස යොදන්න ඕනේ නේද අපි ළඟ තියෙන විස දේවල් තමයි ලෝභ දේශ මොහ සියලු ලෝභ දේශ මොහයන් අභිබවා ඒවා යට කරගන්න අවශ්‍ය කරන සියලු හැඟීම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තේරෙනවද අන්න හේතුඵල ධමයෙන් අපි ගන්න පළවෙනිම දේ හිතේ දුක් ඇති කරගෙන ඒවා විඳ විඳ ඉන්න ඕනද එහෙනම් යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ ඊරිසියා ක්‍රෝධ වෛර මාන්න තියාගෙන කලකිරීම තියාගෙන ඉන්න ඕනද ඕනේ නැහැ ඇයි තද කරගත්තට දත් මිටි කාගත්තට මම මේවා නැතුව ඉන්නවා කියලා හිතාගත්තට ඒවා නැතිකරන්න බෑ නැතිකරන්න බැරි ඇයි ඒක කරන්නේ මම නෙවෙයි හින්දා නේද නයිදං අත්ත කතම් බිම්බං ඒක කරන්නේ මම නෙවෙයි හින්දා අනුන්ටත් බෑ පින්වත්නි අපේ හිතේ නැගෙන හැඟීම් වෙනස් කරන්න නේද නයිදං පරකතං අගං නේද එහෙමනම් කල්පනා කරලා බලන්න ඕනේ මේක මට අයිති දෙයක්වත් නෙවෙයි මේ ශරීරයක්වත් මේ වේදනාවල්වක්වත් මේ හිතවක්වත් මේ හිතේ ඇති වෙන හැඟීම්වක්වත් මට අයිති දේවල් නෙවෙයි ඒවා හේතුඵල ධමයක් අනුව සකස් වෙන දේවල් ඇයිද යන්නේ මම මේවට දුක් විඳින්නේ නේද එහෙනම් අද මගේ තුවාලේ රිදෙනවා තමයි මේ තුවාලේ පෑරෙන්න හේතු තියෙනවා නේද අද ගිනි ගන්නවා තමයි මේ ගිනි වැඩි වෙන්න හේතු තියෙනවා නේද ගින්නට හේතු වෙච්ච ඒවා හිමින් අයින් කරොත් ගින්න අඩු වෙනවද නැද්ද නේද බලන්න පින්වත්නි කොන්දක හරි කකුලක හරි අමාරුවක් ඇති වුණා හේත නැත්තාට කියනවා වෛද්‍යවරයා හරි ඉරියව් පවත්තන්න නේද ඇඳටම වෙලා ඉන්න ඕනේ නේද නැත්තම් කකුල කෙලින් තියලා බැඳලා හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ දැන් ඒ ෂෝක් එකට ඉන්නේ මාස 6ක් 7ක් ඉන්නවා හෙල්ලෙන්නේවත් නැතුව නේද ඒ මොකද වැරදි එක ඉරියව්වක් හෝ පැවැත්වුවොත් ආය අරක පරණ තත්ත්වෙට ම පත් වෙන්න පුළුවන්කම හින්දා හිත කියන්නේ ඊටත් ඉක්මනට කැඩෙන එකක් අතක් කකුලක් කැඩෙනවා වගේ නෙමෙයි අතක් කකුලක් පෑරෙනවා වගේ නෙමෙයි හිතක් පෑරෙන එක ලෝභ දේශ මෝහ මාත්‍රයක් ඇති ඒ හිත නැවත කැඩෙන්න එහෙනම් පින්වත්නි විදර්ශනා අවබෝධයක් ඇති කරගෙන අපි මොකද කරන්න ඕන හිතේ කයෙහි නිවැරදි ඉරියව් පැවැත්වුවා වගේ හිතෙහි නිවැරදි සිතුවිලි ඇති කරවන්න ඕනේ අන්නේ සිතුවිලි ඇති කරවන්න නම් මොකද කරන්න ඕනේ වැරදි සිතුවිලි ඇතිවෙන්න වෙච්ච හේතුව මොකද්ද කියලා අන්න ඒ හේතුව නැති කරන ක්‍රමය හොයාගෙන ඒකට සංයෝග ඇති කරන්න ඕනේ නේද ඒ කියන්නේ අර ප්‍රබල ලෝභ දේශ මෝහ ඇතිවෙන සංයෝග වෙන චෛතසික ධර්මයන් එක්ක මිශ්‍ර කර කර පින්වත්නි කුසල චෛතසිකයන් වර්ධනය වෙන්න ඕනේ චෛතසිකයන්හි මිශ්‍ර වීමෙන් සංයෝග වීමෙන් තමයි ඒකත් එක්කම හටගන්න හිත හටගන්නේ හරියට පරීක්ෂණයක් වගේමයි මේ යම්කිසි මූලද්‍රව්‍යයන් දෙකක් එකට දාන මොහොතේම ඒවත් එක්කම අලුත් සංයෝගය උපදිනවා අර මූලද්‍රව්‍ය නැතුව අලුත් සංයෝගයක් උපදීමක් නැහැ එකටම හටගෙන එකටම නැති වෙලා යනවා වගේ නේද අන්න බලන්න අන්න ඒ වගේ චෛතසිකයන්ගේ මිශ්‍ර වීමෙන් හිත් පහළ වෙනවා මේ පහළ වෙන හිත්වල ඇති දූෂිත තත්ත්වය නැතිකරන්ඩ තමන්ම මොකද කරන්න ඕනේ ඒ හිතට සංයෝග කරගන්න ඕනේ මොනවද කුසලයන් ඒ හැම කුසලයක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මොනවට පැහැදිලි
තවත් වාසනාවක් එහෙම මේ ජීවිතවලට තියෙනවද? සංසාරේ අනන්ත අප්‍රමාණ පින් කරගෙන උත්පත්ති ලැබපු මේ පින්වත් ඇත්තෝ කල්පනා කරන්න ඕනේ. කෝටි 700ක් ඉන්න ලෝකේ කෝටි 200ක් ඉන්න ලංකාවේ උපදින්න ධර්මයේ තියෙන දේශයක උපදින්න ඒ ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්න ඒක තුල හික්මෙන්න පුළුවන් වෙන්න වාසනාවන්තකමක් ලැබිලා ඉපදිච්ච අපි ඇයි මේ මණික අන්දේකට පෑගුණ මණිකක් වගේ අහක දාන්නේ? තමන් තුලින් දකින්න තුරු පින්වත්නි මොන තරම් කරත් හරියන්නේ නැහැ කියන එක මතක තියාගෙන මේ පින්වත් ඇත්තෝ හැමදෙනාම කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මම හිතුවට වැඩිය එහාට ගිය දෙයක්. මේක ප්‍රායෝගික අත්විඳිය යුතු ධර්මයක්. මමත් මේ ධර්මය තුලින් මේ ලැබිච්ච අවස්ථාවේ සංසාර ජීවිතේ බොහෝම කලාතුරකින් ලැබිච්ච මේ භාග්‍යවත් අවස්ථාවේ මමත් මගේ හිත නැවත අකුසල් නොනැගෙන්නටම ශක්තිමත් කරගන්නවා. නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස යනාදී වශයෙන් ඇති අනන්ත දුක් නැවත ඇති නොවන ආකාරයට ඒ දුක් ඇති වෙන සියලු හේතු නසලා සියලු කුසල හේතු ඇති කරගෙන මමත් ඒ සියලු දුක් නිරුද්ධ කරගන්නවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. මේ සියලු දිනාටම මේ ධර්ම දේශනාමය ආනිසංසයෙන් ධර්ම ශ්‍රවණමය ආනිසංසයෙන් උතුම් නිවනින් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ වශයෙන් පන්නිපිටිය දෙපානම අන්නාසි කොටුව පාර අංක 19 නිවසේ විසූ ඩබ්ලිව්.ඒ. නෙවිල් පෙරේරා මහතාගේ දූ දරුවන් සහ ඥාති පිරිස විසින් තමයි අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ ලබා දෙන්නේ. මේ ධර්ම දේශනා දායකත්වයේ ලබා දීම සඳහා අරමුණු කරනවා මීට මාස 7කට පෙර පරලෝ සැපත් ඩබ්ලිව්.ඒ. නෙවිල් පෙරේරා පියාණන්ගේ 67 වන ජන්මදිනය සිහිපත් කරමින් එතුමන්ට පින් අනුමෝදනා කිරීමත් දේශක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සියලු ලෝයස්සාට ආශිර්වාද කිරීම අමා මහ නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කිරීමත් මූලික කරගෙන තමයි අද දවසේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ. එමනම් මේ හැමදෙනාම කල්පනා කරන්න ඕනේ මේ බලාපොරොත්තු වෙච්ච ආකාරයටම නෙවිල් පෙරේරා මහත්මයාට ඒ පින් අනුමෝදන් වේවා. සුඛී සුවපත් භාවයට පත් වේවා. උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න සුජීවත් වෙන්න හැමදෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. බලාපොරොත්තු වෙන ආකාරයට සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට මේ පින් හේතු වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති.